අයිබුවන් සුබ දවසක්. පාමංකඩ ගරුප් YouTube නාලිකාවේ අරමුණ පව ටූල්ස් එහෙමත් නැත්නම් බල මෙවලම් පිළිබඳව ඔබ නොදන්න කරුණු පිළිබඳ ඔබ දැනුවත් කිරීම. ඒ වගේම තමයි අලුතින් වෙළඳපොළට එන නවතම පව ටූල්ස් පිළිබඳවත් ඔවුන් ඔබව දැනුවත් කරනවා. තවමත් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ නොදන්න බොහෝ දේවල් දැන කියාගන්නට හැකියාවක් තියෙනවා. අද දවසේදීත් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න වෙනද වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජාතික තරුණ සේවා සභාවේ විශේෂ උපදේශක පුහුණු කළමනාකරු චමල් නිරෝෂන් මහත්මයා. බොහොම ආදරෙන් පිළිගන්න ඔබතුමාව ආයුබෝවන් කියලා. චමල් මහත්මයා, අද අපි මේ කතා කරන්නේ මොකක් ගැනද? අද අපි කතා කරන්නේ විදුලි බලය නොමැති අවස්ථාවලදී විදුලි බලය ලබා ගන්න පාවිච්චි කරන ජෙනරේටරයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදරක පාවිච්චි කරන්න පුළුවන්, එහෙම නැත්නම් කුඩා කඩයක වගේ කුඩා විදුලි බලයක් ලබා ගන්න පුළුවන් ජෙනරේටරය. මේ ජෙනරේටරය ගත්තන් පස්සේ මේක අපි හඳුන්වන්නේ වොට් 800ක ජෙනරේටරයක් කියලා. ඒතර වොට් 800ක් කියලා කියන්නේ සාමාන්‍ය අපි ගත්තොත් එහෙම වොට් 100ක බල්බ් 8ක විතර විදුලි බලයක් මේකෙන් ජෙනරේට් කරගන්න හැකියාව තියෙනවා. මේකේ අභ්‍යන්තරයේ තියෙන්නේ දෙපහර එන්ජිමක්, එමුණත් අපි කියනවා 2-stroke එන්ජින් එකක් කියලා. එතකොට 2-stroke පෙට්‍රල් වලින් වැඩ කරන ඉතාමත්ම සරල එන්ජිමක් තමයි මේකේ භාවිතා කරලා තියෙන්නේ. මේ එන්ජිම භාවිතා කරලා කුඩා විදුලි බලයක් නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ වගේ ජෙනරේටර්ස් මම දැකලා තියෙනවා. දැන් ඔය පොඩි ලෝරි වල තියාගෙන වෙළඳාම් කරන කට්ටියම පාවිච්චි කරනවා. දැන් එහෙම කෙනෙක් මේ වගේ එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් මේ වගේ ජෙනරේටරයක් පාවිච්චි කරන්නේ කුඩා විදුලි බලයක් ලබා ගන්න. අපිට කොච්චර විදුලි බලයක් අවශ්‍යද කියලා දැනගෙන ඕන මේ වගේ ජෙනරේටරයක් පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් අපිට මීට වඩා, ඒ කියන්නේ වොට් 800ට එහා වොට් 1000 කිලෝවොට් 1-2 ඒ ආකාරයට ජෙනරේටර් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකම අපි ජෙනරේටරයක් තෝරා ගන්නකොට අපිට පහසුවෙන් මේක ගෙනියන්න පුළුවන්ද, පහසුවෙන් ස්ථානගත කරන්න පුළුවන්ද? මොකද දැන් මේක ස්ටාර්ට් කරාට පස්සේ මේකෙන් පිට වෙනවා දුමක්. එතකොට ඒ දුම සාමාන්‍යයෙන් අහිතකරයි. එතකොට මේක කාමරයක් ඇතුළක, කඩයක් ඇතුළත වගේ මේක පාවිච්චි කරන්න හොඳ නැහැ. එතකොට මේක හැමතිස්සෙම බාහිර පරිසරයක තියලා තමයි මේක ස්ටාර්ට් කරලා විදුලි බලය ලබා ගැනීම අවශ්‍යතාවය කරගන්න ඕන. මේක මිලදී ගන්නවා නම් යම් කිසි ආයතනයකින්, සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ජෙනරේටරයක් ගත්තන් පස්සේ ඇත්තටම අපිට විදුලි බලය තියෙනවා නම් අපි විදුලි බලය පාවිච්චි කරනවා ඇරෙන්න ජෙනරේටරෙන් අපි විදුලි බලයක් ලබා ගන්න බොහොම කලාතුරකින්. මේ ජෙනරේටරයක් ගත්තන් පස්සේ හොඳින් නඩත්තු කටයුතු අපි කොච්චර කරත් සමහර වෙලාවට මේක අක්‍රිය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි වොරන්ටි එකක් තියෙන, එහෙම නැත්නම් වගකීමේ සහතිකයක් එක්ක අලවියෙන් පසු සේවා කරන යම් කිසි අපි උපකරණයක් කැඩුනොත් ඒ උපකරණය නැවත මේකට සවි කර ගැනීමේ හැකියාව තියෙන පිළිගත් ආයතනයකින් ගන්න ඕන නම් තමයි මේක වඩාත්ම හොඳ. ඔබ කුඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔබේ ගෙදරට විදුලි බලය නැත්නම් ඔබ හිතනවා නම් ජෙනරේටරයක් ඔබට ගන්නට ඕනේ කියලා, මං හිතන්නේ වැදගත් දේවල් කීපයක් ඔබ දැනගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. බොහොම හොඳින් මේ පිළිබඳව පැහැදිලි කළා චමල් මහත්මයා. ගොඩක් ස්තුතියි අද දවසේදී අපි දැනුවත් කළාට. වෙනද වගේම ඉතින් මේ වගේම තවත් පවර් ටූල්ස් ගැන අපි කතා කරනවා අපේ ඉදිරි වැඩසටහන්වලදී. ඔබේ අදහස් යෝජනා අපගේ Facebook පිටුවට යොමු කරන්න පිළිතුරු ලැබේවි. තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යනවා. හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයුබෝවන්.